සාදුසාදුසාදු ගරුතර මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නේ අදත් ඔබ මේ සූදානම් වෙන්නේ ශ්‍රද්ධාරූපවාහිනයඔස්සේ ලක්විර ගුවන් බදුලි ඔස්සේ දහම් සයුර දම් දෙසුම ශ්‍රවනය කරන්නයි ඉතින් මේ දහම් සයුර දම් දෙසුම් මාලාව තුළ අප විශේෂයෙන් ඉගෙනගන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අංගුතරනිකායේ කරුණු හතර බැගින් වදාළ බුද්ධ දේශනාවන් වලින් තෝරාගත් බුද්ධ දේශනාවන් ඉති අදත් ඒ වගේ බුද්ධ දේශනාවක් අපේ ඉගෙනගන්න සූදානම් වෙන්න මේ දේශනාව තුළ අපට අපේ ජීවිතයේ තියන අඳුරු පැති සහ අපේ ජීවිතයේ තියෙන්න ආලෝකොවත් පැති ගැන අපට බොහොම අපූරුවට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. පෙන්වත්න අපේ හැම දෙනාම මේ ජීවිතයේ උපතකට එද්දී අපට ලැබිච්ච දේවල් අතර ඇස් දෙකක් තියෙනවා. ඒවගේම කන් දෙකක් තියෙනවා. ශබ්දවලට ඇහුම් කන් දෙන්න. ගඳ සුවඳ දැනෙන නාසයක් තියෙනවා. රස නීදස්ස තේරුම් ගන්න පුළුවන් දිවක් තියෙනවා. පහස ලැබෙන්න කයක් තියෙනවා. එවගේම සිිතිවිලි හිතන සිිතක් තියෙනවා. මනුස්සලෝකයේ අපි කවුරුත් මවකුසේ. මාස නමයක් දහයක් ඉඳලා උපතල බද්ධ අපට ලැබිච්ච දේවල් තමයි මේ. බුදුරජාණන් වහන්ස වදාලා මේ විදිහයට අපිට ලැබිච්ච දේ. ඇස කියන්නේ පැරණි කර්මයක්ය කියලා. කන කියන්නේ පැරණිකර්මයක කියලා. නාසය පැරණිකර්මයක් දිව පැරණිකර්මයක් කය මනස. කරම යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත් නිහිනම් මේ ඇස් දෙක කන් දෙක නාසය දෙවකය මනස කියන මේහාය අපේ කැමැත්තකට අපට වුවමනා විදිහයට අපි හදාගත්ත දේවල් නෙවෙයි. එහමත් නැත්තං බාහිර වෙනත් පුද්ගලයකුගේ වුවමනාවට වෙනත් බලවතකුගේ බලවත් කෙනෙකුගේ කැමැත්තට මවපුූදයකුත් නෙවෙයි. ඒළඟට මේ ඇසකණනාසය ඉබේ හට ගත්තාත් නෙවෙයි එහනං මේ හය අපට ලැබුණේ කොහොමද පැරණි කරමයක් නිසා පැරණි කර්මයක ප්‍රතිඵලයක් නිසා. එතකට අපේ කලින් අපි ලබාගෙන හිටපු ජීවිත අවසංවෙලා යනකොට මනුස්සලෝක උපදින්න සුදු සුවිදිහට කර්ම රැස්වෙලා තිබුණා. ඒ කර්මයන් ටනුව තමයි අපේ මේ ඇස කණනාසේ දිවකය මනස්ස අපට ලැබුණි. එතකොට ඒ ආයතනහය කෙනෙකුට ලැබුණා බටහිර රටක. කෙනෙකුට ඒ ආහිතන හය සහිත උපත ලැබුණේ අප්‍රිකානු රටක තවත් කෙනෙකුට ඒ ආයතනහයි ලැබුණේ ආසියානු රටක තවත් කෙනෙකුට ඒ ආයතනහැ ලැබුණේ යුරෝපීය රටක එතකට කර්මානුරූපව ලැබිච්ච මේ ආයතනහයි විවිධ වෙනස්කන් දකින ලැබෙනවා. ඒ වෙනස්කං නිසාම මනුෂ්‍යා බිවිධ ජාතිවලට බිවිධ කුලවලට ළඟට බිවිධ රටවල්වලට බිවිද්ධ භාසාාවන් කතා කරන මිනිස්සුන් විදිහට වෙනස් වුුණා එතිකින් මේ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ස්භාවේ බුදුරජාණන් වහන්සේ ආකාර හතරකින් බෙදාවෙන් කරලා හැඳන්නවා කියා දුන්නා ආන්නේ ගැනයි අද මේ දේශනාව තුළ අපේ ගෙන ගන්නේ බදුරජාණන් වහන්සසි වදාලා මේ සූත්‍ර දශ දශන නම තමෝ තම පරායන සූත්‍රය අඳුරින් අඳුරට යන පුද්ගලයා ගැන වදාළ දේශනය එතකට බුදුරජාණ න්ොහන්සසි වදාලා චත්තාරෝමයේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්්‍යමානා ලෝකස්මින් මේ ලෝකයේ ජනතාව ආකාර හතරකට බෙදාවෙන් කරන්න පුළුවන් එහමත් නැත්තං ආකාර හතරක පුද්ගල කොට්ටාසයන් මේ සමාජි දකිින් ලැබෙනවා. පළවිනිකින්නා තමෝ තම පරායනෝ අඳුරින් අඳුරට යන පුද්ගලයා. තමෝ ජෝති පරායනෝ තවත් කෙනෙක්න්නවා අඳුරින් එලීයට යන පුද්ගලයා. ජෝති තම පරායනෝ තව කෙනෙක්කින්නවා ආලෝක. රට යන කෙන ජෝති ජෝති පරායනෝ තව කෙනෙක්න්නවා ආලෝකෙන් ආලෝකේටම යන කෙන එතකට මේ කියන හතර ආකාරයේ පුද්ගලයන් ලෝකයේ දකින ලැබෙනවා. එතකට පින්වත් නේ අපට මේ බුද්ධ දේශනාවදී අඳුරගැන සහ ආලෝකයේ ගැන ඉගෙන ගන්න පුළුවන්. එතකට අපේ ජීවිත තුළ අඳුරක් තියෙනවා නං ඒ අඳුර මොනවගේද කියලා අපි හඳුනා ගත්තුත් අපට අඳුරට සාපනුකර ආලෝකයේ හොයාගෙන යන්න පුළුවන් එළඟට අපි හඳුනගත්තුොත් අපේ ජීවිතයේ ටිකක් නමුත් ආලෝකයේ තියෙනවා කියලාඒ ආලෝකයේ රැකගෙන ආලෝකයේ වඩා වර්ධනය කර ගන්නත් පුළුවන් ඇති මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මුලින් අපට කියා දෙනවා තමෝ තම පරායන පුද්ගලයා අඳුරෙන් අඳූරටම යන කෙනා කවුද කියලා. බුදුරජාණන්ොහන්සි වදාලා ඉද භික්කවී ඒකච්චෝ පුග්ගලු නීචේ කුලේ පච්චාජාතෝ පෝති ඕන කෙනෙක් මනුස්සලෝක උපදිනකොටම පහත් කියල සම්මත පවුල් පරිසරයක පහත් කියල සම්මත කුලයක පහත් කියලා සම්මත රැකියාවක් කරන කරැකියාවක් කරන්න සුදුසු තැනක උපදිනවා. එතකොට එවගේම ඒ දිල්ලිඳු තැන දිලඳු පවුලක පහත්යයි සම්මත කුලයක උපදිනවන් එක්කම ආහාර පාන බොහොම දුකසේ ලැබෙන්නේ. වේලක් කර වේලක් කුසගින්න පිරිමැහෙන්නේ. ඇඳුමක් කැඳගන්න තරන් හරිහමං විදියට වත්කමක් නෑ. බේතක් හේතක් ගන්න තරන් හැකියාවක් නෑ. ශිසට වහලක් නෑ. අගුපිළක ජීවත් වෙන්නේ. ඒලඟට බුදුරජාණන් වහන්ස වදාලා මේ නිසාම සමහරවිට ඒ ලබන ජීවිතයේ එක්කොත් ඇස්පේන්නේෙ නෑ. එකුත් කං එහෙනෙ නෑ එකොත් වචන කතා කරගන්න බෑ එකුත් අතපයි අඩුපාඩුකන් තියෙනවා එතකට මේ වගේ විවිධ දුර්වලතා සහිතවයි උපත ලබන්නේ එතකට පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි ජීවිතයේ තියන අඳුර මොකද ඔය වගේ අඳුරු ජීවිතයක් ලැබුණම කුමක් නිසාද මය නිසා එතකොට පැරණි කර්මය තුළ දුක්විඳින්න දුක්විපාක ලැබෙන්න්න තිබුන් නිසයි. ඔය වගේ ජීවිතයක් ලැබුණි. මොකද බාලපණ්ඩිත සූත්‍ර දේශනවිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා සසරේ පෞකරපු කෙනෙක් දුක්විපාක විඳින්න නිරයට වැටෙනවා. බොහෝ කල් නිරා දුක්විඳලා අමාරුවෙන් බොහෝ කාලෙකට පස්සේ මනුස්ස ලෝකකි උපතකට එනවා එතකොට ඒ මනුස්ස ජීවිතයේ ස්භාවය කොහොමද බොහොම විරූපී අතපයි අඩුපාඩු සහිතයි බොහොම දුප්පස් දුගී තැනක කෑමබීම නැති බේතයට නැති යන්තන් පන ගැටගහගන්න තැනක තමයි උපදින්නේ මොකද හේතුව අර බොහෝ පව්කොට නිරේ ඉපදිලා ට පස්සෙ මනුස්සලෝකට එනකුට ස්භාව ඔය වගේ කියලයි බුදුරජාණ න්ොහන්ස වදාලේ. එතකොට දෙම කාල්ලිකට පස්සේ නිරයෙන් ගොඩවෙලා යන්තන් මනුස්සලෝකෙ ඇවිල්ලෙ ඉන්නේ. බුදුරජාණ න්ොහන්ස වදාලා දැන්ගේ දුකසේ ගත කරන ජීවිතී ආයමත් ඒ පුද්ගල යමොකද කරන්නේ ආයමත් පවු කරනවා. ආයමත් සත්තු මරනවා ආයමත් හොරකං කරනවා ආයමත් බොරු කියනවා කියලං කියනවා. අනුන්ගේ දේවල් වුවට මාසකර කරන්නවා. නැවතත් පව් කලාට පස්සෙ කලාතුරකින් බොහෝ කාලෙකට පස්සෙ හම්බුුණේ ඒ අන්තම් මනුස ජීවිතේ ඒක වනසාගෙන ආයමත් නිරයටම වැටෙනවා. බුදුරජාණන් වහන්සේක උපමා කළා හරියට සුදුවට කැමති මනුස්සෙක් ඇබැහිවෙච්ච මනුස්සෙක් ඒ සූදුවට සූදුවේ ඔට්ටට තමන් සතු සියලු ධනේ තියෙනවා. පලවෙනි ඔට්ටු එම පළමවෙනි සූදු කෙලිල්ලෙම්ම මේ පුද්ගලයා පරදිනවා. පරදිනකොට පරදින්නේ තමන් සතු තිියල් සියලු ධනයෙන් තමන් සතු සියලු සම්පතින් පැරදිලා යනවා. තමන්ට යන්තන්හරි පැල් කොටයක් තිබුණ නම් ඒත් නතිවෙලා යන ංචි හරි දනයක් තිබුණ නං ඒකත් නැති වෙනවා සියලු ධනී නැතිවෙලා යනවත් එක්කම තමන්ගේ දරුවූ තමන්ට සලකන්නේ තමන්ගේ බිරිඳ තමංග බැහැර කරල දානවා තමන් සම්පූර්ණයම පරාජිතපපු කෙනෙක් බවට පත්වෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඕු නොය වගේ මයි පලවෙනි ඔට්ටවිම් සියලු දී නැති කරගන්නා කෙනෙක් ඇත්ද ඒවගේ තමයි කියනවා කාලෙකට පස්සේ නිරේෙන් ගොඩ වෙලා යන්තන් මනුස්ස ලෝකට එන්නේ ඒ මනුස්ස ජීවිතයම් ආය පෞ්කරගෙන නිරයට වැැටීම එතුකට පින්වත්න එබන්ඳ පුද්ගලයන් මේ ලෝකෙ දකින්න හම්බෙනවා ඒ තමයි අඳුරෙන් අඳුරට යන පුද්ගලයන් ජීවිතය ලබපු ජීවිතයත් බොහොම දුකසේ ජීවත් වෙන්නේ ආයමත් පෞු්කරගෙන නිරේ කරාම යනවා දැම් පින්වත්න අපිට බුද්ධ දේශනාවල් තුළදී ඉගෙනගන්න ලැබෙනවා සැවැත්නුවර ජේතවනාරාමේ වැටමායිීමම හිටියා කියලා චුන්ඩ සූකරික කියලා ඌරන් මරන්නෙක්. එතකට බුදුරජාණන් වහන්සේ වැඩදි ඉන්න ඇ්දි රහතන් වහසල වැඩයින්න ඇද්ද තමන්ට පේනමානයේ අතේ දුරින් මේ පුද්ගලයා ජීවිකාව ගත කළේම ඌරන් මරා මසට විකිනීමෙන්. චුන්ද සූකරක මරනාසන්න වෙච්ච වෙලාවේ දින හතක් ඌරෙක් මරණකොට විලාප දෙන හඩිින් විලාපදී ලතියෙනවා. එතකොට භික්‍ෂණුහසලා කල්පනා කළේ හනම් එකත් එකට අද චුන්ද සූකරික ඌරංකුටුවේ ඌරු ගොඩක් මේ දිනටිකේ මරණවා කොතනක හෝ උත්සවයක්වත් ඇති කෑමට තමයි ඔය එක දිගට ඌරන් මරණොමැත්තේලා නමුත් හැබෑවට වෙලා අතිබනේ චුන්ද සූකරික මරනාාසන්න වෙලා ඌරන් මරලතෝනි දෙන්න හඬින් දින හතක් මරලතෝනිදී මරණට පත්්‍රවෙලා නිරයූ පන්නා. දැන් එබඳු පුද්ගලයන් ඒවගේ ජීවිකාවක් සඳහා උපත ලබන්නේම කලු උපතක් ලබපු නිසා දුගී දුප්පත් තැනක උපන්න නිසා ජීවත්වෙන්න තමන්ට උරුම වුණේ තම ගරුම කරග තයේ දේ නිසා ඒදයිම් අන්තිමටේ පුද්ගලයා අඳුර කරාම ගයා එතකට පින්වත්න්නේ බුදුරජාණන්ොහන්සේ වදාලා මේ වගේ අඳුරු ජීවිත ලබාගත්වයඉවා එබඳු අය කායේන දුච්චරිතන් චරිත්වා ආයමත් කරන්නේ වැරදිදේමයි වාචාය දුච්චරිතන් චරිත්වා, ආයමත් කියන්නේ වැරදි වචනමයි. මනසා දුච්චරිතන් චරිත්වා මනසුනුත් කරන්නේ වැරදදීමයි. කායස්ස බේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපද්ජති. එබඳ අය ඒ ජීවිතය අවසංකලාට පස්සේ නැවතත් නිරේටම තමයි වැටෙන්නේ. එතකට පින්වත්න්නේ මේ අඳුරු උපතක්. ලබාගත්තට පස්සේ ඒ අඳුර නිසාම මොකද කරන්නේ. දුස්සරිත් කරලා පවු් කරලා ආය අඳුරු ලෝකකටම යනවා. බුදුරජාණන් වහන්සේ බාල පණ්ඩිත සූත්‍රරේද වදාලා මේ ලෝක සමහර කෙනෙක් ඉන්නවා මේ පංච කාමයන්ට ගිජු වෙලා නැත්තැන් තමන්ගේ ගේදොරට තමන්ගේ රැකේ රක්ෂාවට තමන්ගේ වතුපිටිවලට ම ගිජු වෙලා එකුත් රැකී රක්ෂාවට අල්ලස් ගන්නවා. නැත්තං අනුන්ගේ ඉඩකඩං වුලට අයිතිවාසකං කියනවා. බලහත්කාරෙන් හොරට ඔප්පු හදාගන්නවා නැත්තං බලහත්කාරෙන් අල්ලා ගන්නවා. නැත්තං හොරකමින් වංචාවෙන් මුදල් ලඋපේනවා. මේ විදිහෙට පංචකාමයන් වෙනුවෙන් අන්දයන්වගේ හැසිරෙනවා. එතකට ඒ අඳුරු ක්‍රියාව නිසා එබඳු පුද්ගලියන් මැරුණාට පස්සේ උපදිනවා තිරිසඩෝකයේ ගවයන් වෙලා. ගාමයන් වෙලා උපන්නට පස්සේ බදුරජාණ න්ොහන්සේ බදාලා අර පං්ච කාමයන්ට අන්ද වෙලා. පංච කාමයන්ට අන්ද වෙලා කටයුතු කරපු එකේ විපාකයේ විදිහට අඳුරු උපත ගවයන් අතර ඉපදිලා අමෝ තන්නකොලත් කනවා. ලපටි තනකොලත් කනවා. වේලිච්ච තනොලත් කනවා. තෝරාබේරාගන්න බෑ. ඒළඟෙට අරවගේ අඳුරු ජීවිත ගතකරපු කෙනා බුදුරජාණන් වොහස වදාලා මරණයට පත්වෙලා උපදිනවා. පොලොවේ පස්සයට ජීවත්වෙන ගැඩබිලන් පනුවන් ආදී සත්වයන් වෙලා අඳුරේම උපදිනවා. අඳුරේම ජීවත් වෙනවා. අඳුරේම මැරිලා යනවා. තැන් අපිට දකින් හම්බෙන වේ බඳු පො යට ඉන්නත්වයන්. උඩට එන්න විදියක් නෑ. එළඟට ජලය ඉන්න සත්වයන්නෙන්වා. අර අඳුරු ජීවිත ගතකරමින් පෞකරපුවාය බුදුරජාණන් වහන්ස බදාලා ජලේම ඉපදිලා ජලයම ජීවත් වෙලා ජලේම මැරිලා යනවා. එතකට මේ අඳුරු ජීවිතය ලැබනට පස්සේ අඳුරු ජීවිතයම්ම නං කැමති වෙන්නේ දුසිරිතය යෙදීමින්ම නං සතුට වෙන්නේ ඒකෙනා පෙරලා අඳුරු උපතකට අඳුරු ජීවිතයකටම උරුමකම් කියනවා. එතුකට පින්වත්ය බදුරජාණන් වහන්සේ වදාලා මේ වගේ පුද්ගලයන් කොට්නාාසයක් ලෝක දකින්න හම්බෙනවා. ඔය තමයි පළවෙනි කොටස අඳුර අඳුරටම යන පුද්ගලයන් අන්න ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ අපට කියා දෙෙනවා තමෝ ජෝති පරායනෝ අඳුරු ූපතක් ලැබනාට අුර එලියට යන කොටසක් ඉන්නවා. අතිබහුතරය අඳුරූපතක් ලැබුණට පස්සේ අඳුරේම ජීවත් වෙලා අඳුරට යන එක තමයි කරන්නේ. නැත් බුදුරජාණන් වහන්ස බදාලා අඳුරෙන් එලියට එන්න මහන්සි වෙන කැමති කොටසුකු තින්වා හැබැයි බොහොම ටිකයි. බුදුරජාණන් වහන්සේ වදාලා එතුකට මේ අයත් මේ සසරේ, හර්මානු රූපව උපත ලබන්නේ දුගී දුප්පත් තැන්වල. හරි හමං ආහාරයක් බඩට වැටින්නේ නෑ. හරි හමං ඇදුමක් වස්තරයක් අඳින නෑ තව කවුරුවරි ඇඳලා පැත්තකට දාපු දෙයක් ඇඳ ගන්න තියෙන්නේෙ. එළඟෙට යන්තන් පැදුරු කඩමාල්ලක තමයි නිදා ගන්න තියනෙ නැත්තං කොතනකොහෝ අගු පිළක. එළඟට රූපයේ කිසිම ප්‍රියේමනාප භවක් නෑ විරූපී. එකුත් ඇSPේ නෙනෑ එකකුත් කංගහෙෙනෙනෑ අතබය වලංගුුණෑ මේ වගේ අඳුරු උපතක් අඳුරු ජීවිතයක් ලබා ගන්නවා ලෝකෙ පහත් කියල සම්මත කුලේක තැනක තමයි උපදින්නේ. එතකොට නමුත් මේ අඳුරු ජීවිතය ලැබනාාට මේකෙන කල්පනා කරනවා මට මේ අඳුරු ජීවිතයක් ලැබි ලතිෙන අතමයි නමුත් මම පෙරලා ආලෝකයේ කරායඩ ඕනි ආලෝකයේ කරායන්න ඕනි දේ කරන්න ඕනි කියලා හිතලා මේ පුද්ගලයා අමාරුවන් නමුත් සත්ව ගාතනයට යොමු වෙන නෑ. දැ මේකෙනට ලේසිම පුළුවන් සත්තු මැරුවුත් කිය ක්‍රහම්බ කරගන්න. මාලු ටිකක් කැල්ලුවොත් නැත්තැම් වෙන දඩයමක ගියුත් පුළුවන් නමුත් කරන්නේ. ඒළඟට අනුන්ග දෙයක් කොරින් ගත්තුත් කොහම හරි බඩපිරිෙන දෙයක් කෑමට හොයා ගන්න පුළුවන් හැබැයි කරන්නේ අනාචාරය හැසුරුණුත් යම් සැපයක් හොයාගන්න පුළුවන් නමුත් කරන්නේ. බොරු කිව්වුත් කේලං කිව්වුත් පුළුවන්කම තියෙනවා කිය කරි හම්බ කරගන්න හැබැයි කරන්නේ. ඊළඟෙට මේ විදිහයට අනි අයිග අනිත් අයට වංචා කළුත් අල්ලස් ගත්තුත් සැපවත් ජීවිතයක් ටිකක් නමුත් හොයාග හදාගන්න පුළුවන් හැබැයි කරන්නේ. මොකද මේ පුද්ගලයාට දැනුමක් තියෙනවා අඳුරු උපතක් ලැබනා තමයි අඳුරු ජීවිතයක් ලැබනාා තමයි හැබැයි. මම ආයමත් අඳුරටම ආයමත් වතාවක මේ අඳුරු ජීවිතයේ මටුවමනා නෑ. කියල හිතලා අමාරුවෙන් ඔන්න කයින් පවකරන්නේ වචනයෙන් මනසින් පවුකරන්නේ. අමාරුවෙන් නමුත් පුළුවන් විදිහෙට දන් දෙෙන් අවස්ථාවතතිේනවාව නම් දන් දෙනවා. එළඟට සිල්හකි අවස්ථාව හදාගෙන සිල්ටකිනවා. තමන්ගේ හිතේ යහපත් ගුණධරම දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා. එතකට මොකද වෙන්නේ අඳුර ූපතක් අඳුරු තැනක තමයි ඉපදුනේ නමුත් මේකනා හොයන්නේ ආලෝකය ගමන් කරන්නේ ආලෝකයේ පැත්තට පෙනවත්න බෙබාදුු පුද්ගලයන් ලෝකයේ දුර්ලබ තමයි. නමුත් තමන්ට තේරෙන වනං තමන්ගේ ජීවිතයේ අදුරක් තියෙනවා කියලා. තමන් දක්ෂ වෙන්න ඕනි අමාරුවෙන් නමුත් ආලෝකය හොයාගන යන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්සලූකි ඉපදිලයින මිනිස්සු මරණයට පත් වෙද්දී මහපොළොවට ගත්ත පස්්ටික වගේ ප්‍රමාණයක් මේ ජීවිතය අවසං වෙනකොටම. ප ලබන්නේ නිරයේ තිරිසන්ලෝකයේ. ආපහෝ දෙවුලබට හෝ පෙරලා මනුස්සලෝකයේ හ උපතකට එන්නේ නියසිලට ගත්ත පස්්ටික වගේ බොහෝම ටික දෙනයි ස්වල්ප දෙනයේ කියලා. මොක දෙහේතුව අඳුරු උපතක්නං ලැබුණේ බොහෝ දෙනෙක් වැඩි දෙනෙක් ආපහෝ අඳුර කරාම තමයි යන්නේ. ආලෝකයක්ව යන්න නෑ. ආලෝකයේ කරායන්න? උත්සාහයක් ගන්නෙත් නෑ. එතකොට නමුත් කලාතුරකින් අපිට මොුණගහෙනවා අඳුරූපත ලැබුනට ආලෝකයේ කරායනා අය ගැන. පෙනවත්නි දැන් අපි දැකල තියෙනවා අනුරාධපුරේ රුවන්වැලි මහාසෑළඟ නටඹුන් වෙලාගියපු ලෝවා මහ පාය. එතකොට ඒ ලෝවා මහපාය දුටුගැමුණු මහරජතුමා විසින් තමයි ඉදි කල දුට ගැනු මහරජතුමාට කැමැත්තක් කටගත්තා දෙවවි විමානයක් හා සමාන ආවාසයක් සංගාවාසයක් භික්‍ෂු සංගයාවදෙසා ඉදි කරඩ ඕනෑ කියලා එතින්ඒ භික්ෂ සංගයාාවදෙසා දිවි විමානයක් හා සමාන සංගාවාසයක් ඉදි කරන්න කැමැත්ත ඇති වෙලා රජුරුවූ එකල වැඩහිටපු සංයාට රහතන් වහසට ප්‍රකාශ කළා දිවවි විමානයක සැලැස්මක් හැළ දෙන්ද කියලා. එතකොට ඉරදිමත් රහතන් වහන්සල දෙනමක් තෞතිසාාව බලා පිටත් වුණ. පිටත්තුලා යද්දිී අතර මඟදී ජාතු මහාරාජික දෙවියන් අතරදිම මහල් නමේක දිවි ප්‍රහසා දෙයක් බොහොම අලංකාර බොහොම ආනුභහාව සම්පන්න බොහොම සෝභා සම්පන්න දිවිවිමානයක් දකින්න හම්බවෙලා මේ දිවිවිමානයේ සැලැස්ම අපි අරගණයන් තෞතිසාාවට යන්නේ මොකද කියලා ඒ සැලස්ම සටහන් කරගත්තා. සටහන් කරගනිදී ඒ දිවිවිමානය වාසය කරපු දෙව්‍යංගනාව බරණී දෙවුදුව පැමණුනා ඉදිරියට. එතින් ඒ බරණී දෙවුදුව තමන්ට එබඳු දිවිවිමානයක් ලැබෙන්න හේතුවෙච්ච විස්තරය ප්‍රකාශ කළා. එතකට ඒ දිවිවිමානයේ සැලැස්ම අරග නැවිල්ලා දුටගමන රජුරුවන්ට දුන්නට පස්සේ දුට ගමන රජුරුව ඒ සැස් මේ හැටියට තමයි. මහල් නමයකින් යුක්ත ලෝවා මහපාය මහා සංගාවාසය ඉදි කරලා සගසතුකොට පූජා කළේ. එතකට පෙන්වත්නී ඒ බරණී දෙදුව බරණී දිවිවිමාණීවාසය කළ ඒ දෙවුදුව ප්‍රකාශ කලා අ මහා සංඝයා වහන්සේට ස්වාමීණී ම කලින් ජීවිතයේ කාශ බුද්ධ සාාසනයේ පැවතිච්ච කාලී මම බොහොම නීච කුලේක දුගී කුලේක උපන්න දාසියක් දාසය කියන්නේම උපතිම්ම තව කෙනෙකුට යටත් වෙලා උපත ලබන කෙනෙක් තමන්ටුවමනා තැනක යන්න එන්න බෑ තමන්ට කැමති දෙයක් කරන්න බෑ තමන්ට ජීවිත කාලෙම තමන්ගේ ස්වාමයා යටතේ ස්වාමයාට බැලමහෙවර කරමින් කිසිදු අයිතිවාසිකමක් නැතුව කිසිදු වැටුපක් නැතුව ජීවත් වෙන්න උරුමකං කියන කෙනෙක්. ඉතින් මේ බරණී දෙවු්දු ප්‍රකාශ කලා ස්වාමිනිි මම කලින් ජීවිතයේ දාසියක් වෙලා උපන්නේ දාස පවුලක.ඉතින් මම මගේ ස්වාමිවරුන්ට බැලමහෙවරකං කරමින් මගේ ජීවිතේම කැපවෙලා කටයුතු කලා. එම ඉන්න දී දවසක් මගේ ස්වාමයා, ආ්‍ය බුදුරජාණන් වහන්සේ මුණගැහිලා ධරමය හලා ධර්මයට පැහැදිලා ආරාධනා කළ දිනපතා භික්‍ෂූන් වහන්සේ අට නමකට නිවසී දන් දෙන්න ඉතින් මගේ ස්වාමිය නිවසටාවට පස්සේ මට කතා කළ කිව්වා බරණී දාසය නොබට හෙට පටන් විශේෂකාරයක් පැවරෙනවා පට මේ නිවර්සිට භික්ෂණ හසල් අට නමක් වඩේ ව නොබට පැවරණ දේ තමයි ඒ භික්ෂන් හසල් අටනමට දානය පිළියලකොට පූජාකිරීමඉතින් මේ බරණී දාශය හා හොඳයි කියෙලයි කටයුත්ත පිළිගත්තා පහුවදා පටන් මේ බරණී දාසය උදෑසනම්ම දානසාලා පිළියලකොටට ආසන පනවා හොඳින් අතුපතුගා පිරිසිදුකොට ආසන පනවනවා පැනෙව්වා. එළඟට තමන්ගේ ස්වාමියයාගේ ගෙදරින් ලැබිච්ච ආහාරපානවලින් ප්‍රනීත විදිහට දානය පිළියලකට. පිළියලකොට අර සංගයාට හොඳින් දන්පෙන් පූජා කළා. එතකට දැම් මේ එදා පටන් වසර දොල්හා යැනතුරු ඒ බරණී දාසිය ඒ තමන්ගේ ස්වාමයාගේ නිවසේ අධිපතියාගේ නිවසේ ඒ භික්‍ෂුණහස අටනමට ඒ ධානය පූජා කලාා සැද හැසිටින්. බොහොම ගෞරවයෙන් බොහම ස්්‍රද්ධාවෙන් කළා. එතකොට නිවසේ බැලමහෙවරකංකරමින් වාසය කරපු ඒ දාසය දාසයට තමන්ට අයිති දෙයක් තිබුණේ නෑ දන් දෙන්න. දන් දුන්නේ ඒ නිවසේ අධිපතියාගේ දී එතකොට නමුත් අධිපතියාගේ අනින් ඒ දානය පිළියල කොට ඉතාම පැහැදුන සිටින් ප්‍රසන්න සිතින් පූජා කළා ඒ වගේම වැරදිදේ කලිත් නෑ. එතකට මේ බරණී දෙව්දුව ප්‍රකාශ කලා ස්වාමේණයේ මම කලින් ජීවිතයේ නීච කුලේ අනුන්ට බැලමහිෙවරකංකරන තැනක. කිසිම්ම අයිතිවාසිකමක් නැති නීච ජීවිතයක් ලබාගත්තේ කලු උපතක් මං ලබාගැන හිටිය. අඳුරූපතක් හැබැයි මංගේ අඳුරූපතින් ආලෝකේටන පාරහදාගත්තා. ආලෝකයට එන මාර්ගේ ම විවර කරගත්තා. මම සැදැහැසිතින් හොඳින් දන්දොන්න හොඳින් සංඝයාට උපස්ථාන කළා කයින් වචනයෙන් වැරදිද කළේ නෑ. ඒ ජීවිතය අවසං වෙනවත් එක්කම මම මේ දිවිවිමානයට අධීපති බරණී දෙව්දුව විදියට උපත ලැබුවා කියල ප්‍රකාශ කළා. එතකට බලන්න පෙන්වත්න්නේ අඳුරු ජීවිතයක් තමයි ඒ බරණී දාසයට ලැබුණේ නමුත්, බරණී දාසය ආලෝකයේ කරායන පාර හොයාගෙන ආලෝකය කරා ගිය. එතකට එහෙනම් දැන්ම මනුස්සලෝකයේ අඳුරු උපත් අඳුරු ජීවිත ලබපු අයි ඉන්න පුළුවන් නැත්තන් තමන්ගේ ජීවිතයේ යම්යම් ප්‍රමාණවලින් ජීවිතය අඳුරු තැන් තියෙන පුළුවන් නමුත් ආලෝකයක් තියෙනවා ආලෝකයේ හොයාගෙන යන්නත් පුළුවන් ආලෝකයේ හොයාගෙන ගියපු අයත් ඉන්නවා. ආලෝකයේ හොයාගෙන ලෝකයේ කරායන්න ක්‍රමයකුත්තියෙනවා එනගේ ක්‍රමය මාර්ගය අනුගමනය කරන එක තම තමන් සතු දෙයක් තමන් තමයි ඒකට දක්ෂවිය යුත්තේ. ඉතින් පෙන්වත්න බුදුරජාණන් වහන්සේ පලවෙනි පුද්ගලයා ගැන වදාලේ අඳුරෙන් අඳුරට යන කෙන දෙවැනි කෙනා අඳුර එලිට යන කෙන තුන්ගෙන කෙන තමයි ජෝති හෝති තම පරායනෝ ආලෝකෙන් අඳුරට යන කෙනා බුදුරජාණන් වහන්සේ ආන්නේ කෙනා ගැන විස්තර කලා කොහොමද ඉඳ භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උච්චේ කුල්ලේ පච්චා ජාතූ හෝති කෙනෙක්න්නවා උපත ලබන්නේ උසස්යයි සම්මත කුලේක උසස් කියලා සම්මත දනවත් පවුලක එකොත් රජකුලේ එක්කොත් ඇමති කොලේක එකොත් මහා දනස්කන්දයකට උරුමකම් කියන තැනක එහෙමත් නැත්තං රූපයෙන් බොහොම ලස්සන නැත්තන් කටහඩින් බොහොම ලස්සන විශේෂය හැකියාවන් තියෙන නුව නැතියෙක් වෙලා උපදනවා එතකොට ඒ උපතත් එක්කම ඒ සැපවත් ජීවිතය ලැබුණට පස්ස මේ පුද්ගලයාට ආහාරපානවල අඩුපාඩුවක් වෙන්නේ නෑ ඟට වස්ත්‍රවල ඇඳුම් පැළදුම්වල අඩුපාඩුවක් වෙන්නේ නෑ එළඟට ගමන් බිමං යන්න ඉඳුන් හිටුන්වල අඩුපාඩුවක් නෑ සැපවත් ජීවිතයක් ගත කරනවා. එතකොට මේ ආලෝකවත් ජීවිතය ලැබනාාට මේ ආලෝකමත් ජීවිතය ලබා ගත්තාට ඒ පුද්ගලයාට කල්පනාවක් නෑ ආලෝකයේ තුළින් ආලෝකයේ ලබා ගන්න කොහොමද කියලා. එනිසාම මේ පුද්ගලයා කයින් දුසරිතය හැසරෙනවා. වචනයෙන් දුසරිිතය හැසරෙනවා. මනසිින් දුසරිතය හැසරෙනව එක කියන්නේ අරතියන වත් පොහොසත්කං රූපවත් බව දනදහන් එනිසාම. ඒවා මුල්කරගෙනම විනෝද වෙන්නේ නගාතයෙන් නැත්තම් මනුස්සගාතනයෙන් සතුට වෙන්නේ අනාචාරී හැසිරලා සතුට වෙන්නේ බොරුවෙන් කේලමින් හිතූ හැටියට මදර විපාවිචි කරනවා ඒළඟට වැරදිදී කරනවා වැරදි ක්‍රියාවේ යෙදෙනවා ආලෝකමත් ජීවිතයක් ලැබුණ හැබැයි හොයන්නේ අඳුර එටකට ඒකනගේ ජීවිතයේ නතරවෙන්නේ අඳුර තුළින්. පෙනවත්න අපට එබඳ පුද්ගලයන් අපේ ඉතිහාසි පවා යම් යම් අවස්ථාවල් වල දකින්න ලැබෙනවා. එතකොට දැන් අපේ ඉතිහාස සඳහන් වෙනවා අනුරාධපුරයුග සිිටපු මහාසින් රජ්ජුරුවෝ ගැන මහාසෙන් රජරුවෝ රජරුවන්ගේ කාලි තමයි මහාවිහාරය වෙලා එපු කාලේ ඒ කාලේ මහසන් රජරුවන්ගේ අන සංගයාට දානදිනයක වැලැක්කුණා මහසෑ මළුව නගුලින් හාලා උදුවෙපුරුවා කිය සඳහන් වෙනවා එතකොට සංගයාට මහසෑයට අගෞරව කළ අපහාස කලා දන්දිනයක වැලැක්කුවා මහාවන්සේම සඳහන් වෙනවා කර්මානුරූපව මරණින් මත්තේ උපතකට ගියා කියලා ලැබවේ ආලෝකමත් ජීවිතයක් රජකුලේ උපන්න රජකමත් ලැබනාා හැබැයි කරගත්තේ අඳුරු විපාක ලැබෙන අඳුරට යන දේ. එවගේම තමයි පින්වත්නී සීතාවක රාජධානය කාලි හිටපු සීතාවක රාජසිංහ රජු. රජකුලේ ඉපදිලා රජකම ලැබුණ ආලෝකමත් ජීවිතයක් ලැබුණ සැපවත් ජීවිතයක් හම්බොනා හැබැයි රජකම ගන්නම සීතාාවක රාජසිංහ රජු තමන්ගේ පියා ගහතනය කළා ආනන්තරිපාප කර්මය සිදු කර ගත්තා. එතනින් පස්සේ ආනන්තර පාප කර්මයට විසඳුමක් නෑ මරණින් මත්තේ කල්පයක් නිරේ කියලා දැනගත්තට පස්සේ සංගයත් එක්ක වෛර බැඳ ගත්තා. තහනන් කළා සංගයාට දන්දනයක වෙහෙර විහාර කඩාබිඳදාන්න ජපුරුසියන යොමුළලා. මහා විනාසයක් ශාසනයට සිද්ධ වුණා ඒ සීතාවක රාජසිං රජුරුවන්ගේ කාලේ තුර. එතකට රජ්ජුර රජකුලේ උපන්න ආලෝකුමත් ජීවිතයක් ලැබුව හැබැයි ගමන් කළේ අඳුරට යන පාරී අඳුරට යන පාරී ගිහිල්ල අඳුරු ලෝකේක උපතකට ගිය අඳුරු ජීවිතයක් හදාගත්තා. එතකට පින්වත්නී ලෝක සමහර කෙනෙක් අඳුරු ජීවිත ලබනවා සමහර කෙනෙක් ආලෝක මත් ජීවිත ලබනවා නමුත් ඒ අඳුරු ජීවිතය නැත්තඟගේ යාලෝකොමත් ජීවිතය කොයි අතටද අරගෙන යන්නේ කියනෙ එක තම තමන් සතු දෙයක් එතකට දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිත දිහා සමහර විට අපි රජකුලේ ඉපදිලා නැතිවන්න පුළුවන් අපිට මහා දනස්කන්දයක් උරුම නතිවන්න පුළුවන් නමුත් අපිට යම් ප්‍රමාණයකත් පොහොසත්කමක් යම් ප්‍රමාණයක මුදල් උප යන ක්‍රමයක් බඩගින්නේ නොයිද ආහාරගන්න විදිහක් යම් විදිහක ඇඳුමක් පැළඳුම අපිට ලැබිලා තියෙන පුළුවන්. එළඟෙට අපි මනුස්සලෝක ඉපදිලා නෙද්ද අපි අර නීචම කුලේක ඉපදුනේ නැතත් අපි බොහෝම දුක්කිත ජීවිතයක් ගත කළේ නැතත්, අපට යම්කිසි ප්‍රමාණයක, යම් මට්ටමක කරදර දුෂ්කරතා අපේ ජීවිතවල තියෙන පුළුවන්. එතකොට මෙහෙම බත් ගත්හම අපේ ජීවිත යම් යම් මට්ටන්වලින් අඳුරු සහගත බවත්, ආලෝක සහගත බවත් තියෙන පුළුවන්. එතකොට නමුත්. මෙතනින් ඉස්සරහාට මේ අඳුරු සහගත බව වැඩි දියුණු කරගන්නවාද, අඳුරටම යනවාද කියන එක තමන් අත තමයි තීරණය වෙන්නේ. අපේ ජීවිතයේ යම්යම් ප්‍රමාණවලින් ආලෝකමත් බව තියෙන පුළුවන්. ඒ තියෙන ආලෝකය විනාස කරගන්නවාද නැත්තං දියුණු කරගන්නවාද කියන එක තම තමා සතු දෙයක් තමන් තමයි ඒක තීරණය කරගන්නා කෙනා බවට පත් වෙන්නේ ඉතින් පින්වත්න බුදුරජාණන් වහන්ස ීළඟට කියා දෙනවා අපිට ජෝති හෝති ජෝති පරායන පුද්ගලයා ගැන ආලෝකයෙන් ආලෝකේටම යන කෙනා ගැන එතකට ආලෝකය කියන්නේ අපි මේ ඉගෙන ගත්තවගේ උසස්කුලයක උසස් පවුලක ධනවත් පොහොසත් පවුලක සැපවත් ජීවිතයක් ලබවා ඒ සැපවත් ජීවිතය ලබපු කෙනා කල්පනා කරනවා පෙරලා නැවතත් මෙබඳුම සැපවත් ජීවිතයක් මට ලබන්න ඇැත්නං මම ලැබිය යුතුයි කියලා පෙරලා මට සුගතිය රැකවරණය සුගතියු ඒ උපතුවූමනයි කියලා කල්පනා කරමින් ඒකට වුවමනා කරන දේකරනවා එතකට වුවමනාරන කුමක් ද පෙරලා සංවරවී සීලයෙන් සංවරවීදීම ගුණයා හපත් කන්ද වුණ කිරීම තමන්ට හැකිවිදිහයට දන්දෙමින් පින්ඩස් කර ගැනීම එතකට පෙන්වත්න බඳු ආලෝකමත් ජීවිත ලබාගෙන ආලෝකයේ කලා ගේපු කෙනෙක් තමයි දුටුගෙමනු මහ රජතුමා රජකුලේ එවපන්නඒවගේම ඒ රජකුලේ ඉපදිච්ච නිසාම සැපවත් ජීවිතයක් රජකම ලැබුණ ඒ රජකමින් සෑහීමකට පත් නොවී රජ්ජුරෝ මහවිහාරයේද කළා නිති පතා සංඝයාට දන්දුන්න එළඟෙටසිල් සමාධන් වෙලා රක්ෂ කළා දහම්පචාරයේ සිද්ධ කළා පින්ටැස් කළ ආලෝකයෙන් ආලෝකයේ කරා යන දේ කළා. ඉතින් මේ දුට ගැමනු රජුරු වෝ මරනාසන්න වෙච්චි මොහොතේ දුටුගැමනු රජතුමා කරපු පින්කන් ගැන තේරපුත්තාබේ රහතන් වහසේ සිහිපත් කරලා දුන්න. අන් එවිලාේ තේර පුත්තාබේ රහතන් වහස ප්‍රකාශ කළලා රජතුමනිි ඔබ දුෂකර අවස්ථාවක තමන් තමන්ට ලැබිච්චේ එකම බත්මුල බෙදලා ඇමතියාට සහ අස්වයාට කොටස් වෙන් කරලා තමන්ගේ කොටස වෙතරක් අතේ තියෙන් ඇැද්ද කුසගින්නේ ඉන්න ඇද්දී. ඒ කොටස පවා ඔබ සංඝ අවධි සදන් දුන්නා. එනිසා ඒ පිණ සිහිකර ගන්න කියලා. එතින් රජරුවන්ගේ හිතු බොහොම ප්‍රසාදයට සතුර්ජ පත් වනා අනේමම දන් නොදී අනුභව කරපු කෙනෙක් නෙවෙයි නේ කියලා. එබඳු කුසගින්නේ හිටපු දුෂ්කට අවදයේ පවා මම සංගයාට දන්දුන්නානිව කියලා. එතකොට එබඳු පින්කංකරපු ආලෝකෙන් ආලෝකයේ කරා යන ප්‍රතිපදාවේ හිටපු රජතුමා මරණයට පත් වනා දිව්‍යසවරූපෙන් මහජනයා ඉදිරියේ මහජනයාට පෙනි පෙනී දිව්‍ය රථකට නැගී දෙව්ුලව කරාගය. එතුකට බලන්න පින්වත්න ආලෝකවත් ජීවිතයක් ලබාගෙන ආලෝකය කරා ගීපු අය. ඒවගේම අපිට අපේ ඉතිහාසේ ඉගෙනගන්න ලැබෙනවා බුද්ධ දහස රජුරෝ ගැන සමහර රජ කෙනෙකුගේ ස්භාවය ආලෝකමත් ජීවිතයක් රජකම ලැබෙනවා සැපවත් ජීවිතයක් තමන් ඒ සැපයිෙන් මත් වෙන්නේ නෑ. සැපයිම් මත් නොවී යහපතය හැසිරෙනවා ට මේ බුද්දහස රජුරුව ගැන කියවෙන්නේ රෝගයින්ට උපස්ථාන කලා ආරෝගෙශාලා ඉදි කලා බෙහෙත් හෙත් සුලබ කලා කියලා. රෝගීයින්ට ප්‍රතිකාරගන්න. එතකොට ඒ ජනප්‍රවාදයක සඳහන් වෙනවා මේ බුද්ධදාස රජ්ජුරුවෝ නිතරම ඇතාපිට ගමන් කරදි පව බෙහෙත් අවෂද කොටසක් තමන් ලංග තියාගෙනවා මොක රජුරුවෝ ේදකට දක්ෂ. එක්තර අවස්ථාවක රජුරුව යද්දිී රජුරුවන්ට දකින්න හම්බුනා පාරයින තුඹසක් මත නාගෙක් වැතරී ඉන්නවා නාගයාගේ නාගයා තුළ හටගත්ත විශාර ගෙඩියක් තියෙනවා සැරව ගෙඩියක්. නාගයාගේ තියන අමාරුකම රෝගයේ තේරුන්ගත රජුරුවෝ ඇතාපිටින් බැහැලා අර නාගයාට වෙදකංකලා. ජරුව වෙදක කරන්න පැමිනිි්චි බව දැනගතු නාගයා හිස පමණක් තුඹ සැතුල්ට දාගත්තා. නාගයා හිිස තුබ සැතුට දාගත්තට පස්ස රජුරුවෝ තමංග ළඟතිබිච්චය අවස්සදධ මංජුසාාවෙන් සැතක් අරගෙන අර ගෙඩිය පලා සැරව ඉවත්කොට බෙහෙත්තියුදා සුවපත්භාවේ ලබාදී පිටත් වුණ. එතොකට පින්වත්න්නේ සමහර රජ කෙනෙක් තමන්ගේ රටවැසියාට විතරක් නෙවී තමන්ගේ රටේ තිරිසංගත සත්වයාට පවා සැපේ සලසාදුන්නා පින්ටැස් කළා. එතකට එබඳු වය ආලෝකමත් ජීවිතයක් ආලෝකයේ ඉපදිලා ආලෝකයේ කරාගිය එබඳු පින්කරන කෙනා යහපතය හැසරෙන කෙනාට උරුම්ම සුගතියයි. එතකට පෙන්වත්නී බුදුරජාණ න්ොහන්සේගේ බුද්ධ සාාසනය තුළ මේ විදියට ආලෝකයෙන් ආලෝකයේ කරාගීපු අය බොහෝයි. එතකොට අපි ඕනෑ තරන් බුද්ධ ශාසනය තුළ ධර්මය සඳහන් වෙනවා අනාත පින්ඩික වගේ සිටුවරු සුජාතාව වගේ සිටදීවිනිවරු විශාකාව වගේ සිටුදියනිවරු ආලෝක මජ්ජීවිත සැපවද්ජීවිත ලබාගෙන පෙරලා පින් කරගෙන සුගතිහිට ගියා, මාර්ග පලත් අවබෝධ කරගෙන. ඒ ආලෝකය සුගති රැකවරණය ස්ථාවර කරගෙන. එතකොට පින්වත් නී අපි කල්පනා කළ බැලුවත් අප හැම දෙනාටම මේ ලබාගත්තු ජීවිතයේ විවිධ ප්‍රමාණවලින් අඳුරු ආලෝක බව තියෙන පුළුවන් අපි දුගේ දුප්පත් වෙලා ඉපදුනේ නැතත් අපේ ජීවිතවල යම් අපහසුකං අමාරුකන් තියෙන පුළුවන් අපි මහාදනවත් වලා ඉපදුනේ නැතත් අපිට යම් සැප පහසුකමක් තියෙන පුළුවන් ඉතිං එතකොට මේ තියන ජීවිතයේ අඳුරු බව දුරු කරලා ආලෝක මත් බව ඇති කරගන්න නං අපිට තියෙන්න ප්‍රතිපදාව වැඩි පිඩිවෙල බුදුරජාණන් වහන්සි දාලයි තමයි. කය වචනය සංවර කරගෙන ගුණ යහපත් කන්දියුණු කර්ඩෝනි සිල්පද රැකගෙන පින් කරගණ්ඩෝනි. එතකොට මේ ආලෝකයේ කරායන මාර්ගය පුරුදු කළොත් අපි ආලෝකය මොුණ ගැහෙනවා. මේ ජීවිතය අවසං වනත් පෙරලා. ඒඟ ජවිතය සුගති රැකවරණය ලැබෙනවා. එවගේම මේ ජීවිතයේ ආලෝකයේ හොයාගරන අපි යන්නේ ඒ අතරේ අප ආරයස්ටාංක මාර්ගයත් පුරුදු කළොත්. අපට අවස්ථාවක් තියෙනවා ඒ සුගති රැකවරණය ස්තීර කරගන්න. එතකට කෙනෙක් ආර්යස්්ටාංක මාර්ගය අනුගමනය කරලා සුගති රැකවරණය ස්තීරකරගත්තුොත් දුගතියට නොවැටිනා මට්ටමට තමන්ග ජීවිතය තුළ ප්‍රඥාවපදවාගත්තුොත් ආන් ඒ කෙනා ඒ සුගති රැකවරණය තුළම ආලෝකයේ තුළම ඉස්තීර වෙනවා. ඉතින් ඒනිසා පින්වත්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ධරම ඉගෙනගත් ධරමය දන්නා ධරම ඉගෙන ගනිමින් ශ්‍රාවකයන් විදිහයට අපි උත්සාහවත් වෙන්න ඕනි. අඳුරින් ආලෝකය කරායන්න. අපේ ජීවිතයේ යම් අඳුරක්තියනවද ඒ අඳුර පලවා හරන්න. ආලෝකයක් තියෙනවද ඒ ආලෝකය වඩා වර්ධනය කරගෙන ආලෝකයේ තුළම ස්ථාවර වෙන්න සුගති රැකවරණය සලසාගන්න අපි උත්සාහවත් වෙන්න ඕනි. අඳුරට කෙතරම් සාප කළත් අඳුරට කෙතරම් වෛර කළත් අඳුරට කෙතරම් අකමැති වුනත් අඳුර අපේ ජීවිතය අත්තැරලා යන්න නෑ. එතකට අඳුරෙන් එලියට යන නම් අඳුරට වෛර කරන එක නෙමීක්‍රමය අඳුරට සාපකරණ එක නෙමීක්‍රමය ආලෝකයේ කරායන වැඩ පිළිවෙල මාර්ගය අනුගමනය කරන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාල ඒ ආලෝකයේ කරායන මාර්ගයේ දියුණු කරගන්න අප හැම දෙනාටද වාසනාව සැලසිත්වා. සාදුසාදු. ඉතින් අද දහම් සයුර දහම් දේශනය තුල්ලදී ධර්මදානම පිනක් අප රැස් කලා. ධර්මේශ්‍රවණය කරමින් ්‍රද්ධහරපවා හිනිිය ඔසේ ලක්වවිර ගුව නදලියඔස්සේ රැස් කලා. ඉතින් මේ විදිහට රැස්කරගත් උදාරතර පුුණ ධර්මය අපි අනුමෝදැන් කරම සිරු දෙවියන්ට අල්පේසාක මහිසා කෙලෝකපාලක දෙවියෝ මේ පින් අනුමෝදැන් වෙත්වා දිවයාසේ සුරින් වැඩෙත්වා උතුම් ධර්මාවබෝධය ලබත්වා සාදු 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 රැස් වුන සිිල්පුුණෙ ධර්මය ඔබාප හැම දෙනා නමින් මේ පරලව ගොස් ඇති සියලු ඥාතයෙන්ට එක සේම අනුමෝදන් වෙත්වා, පරලව සැපවත් වෙත්වා, සසරදුකින් අත්මි දෙෙත්වා. රැස්කරගත් සියලු පුුණෙ ධර්මය අපගේ ගුරුදේවෝත්තම පරමපූජනීය පින්වත් ලොක ස්වාමින් වහන්සට එක සේම අනුමෝදන් වෙත්වා. එවගේම මහමෙ වුණා භාවනාසපුවාසි රට ලෝකවාසි සිල්ගුණ දම්දියුණු කරන මහසංගරුවන්ට අනුමෝදන් වෙත්වා. නිෙදුකින් සුවසේ. තුම් ධර්මාමාවවබෝධය ලබත්වා සාදු සාදුසාදු. රැස් කරගත් සියලු පුුණි ධර්මය ඔබ අප හැම දෙනාටත් ඔබාප හැම දෙනගේ මෞධ මෝපිය ගුරුවර ඥාති හිට මිත්‍රාද හැම දෙනාටත් මේ සිුලු පුුණි ධර්මයන් එක සයනු මෝදන් වෙත්වා ශ්‍රද්ධාරූපවාහිනී ලක්වරගුවන් විදිලේ කාරය මණ්ඩලෙහි හැම දෙනාටද පින් අනුමෝදන් වෙත්වා හැම දෙනාට නිදුක් නීරෝග සුවපත් භාවේ දීර්ගාව සම්පත සැටසෙත්වා කරදර බාධාාවලින් තොරව සුවසේ පින්්ඩස් කර ගනිමින් උදාර ජීවිත ගත කරන්නත්. අඳුරෙන් ආලෝකයේ කරා ගමන් කරන්න. මේ සියලු පුුණි ධර්මය. එකසේ හේතුූපකාර වෙත්වා සාදු සාදුසාදු හැම දෙනාටම තරුවන්සරණයි නම ඔබුද්ධාය